හිතවත් සෞර්ධනය ලංකාවේ අභිමානවත් පුරවැසියෙක් විදිහට නැගී සිටින්නේ කොහමද? අභිමානවත් කෙනෙක් හැබැයි ප්‍රගතිශීලී පුරවැසියෙක්. ආ බලගැන්වූ පුරවැසියෙක් විදිහට කොහොමද සෞර්ධනී මොනවද අපි කරන්න ඕනේ පුරවැසියන් විදිහට එලෙස නැගී සිටීම සඳහා? සෞර්ධනී සමහර කෙනෙක් ඔබ කියාවි නායකයා තමයි සමාජය හදන්න කියලා. නෑ සෞර්ධනී මට ඒ සමග එකක වෙන්න බෑ අප සමග. මේ ලෝකයේ ප්‍රගතිශීලී සමාජ දියා බැලුවාම සෞර්ධනී ඒ ප්‍රගතිශීලී සමාජයන් අත්පත් කරගත්තු ජයග්‍රහණ දියා බැලුවාම ඒ සමග හොඳින් සම්බදෙන්නේ නායකයාගේ ලක්ෂණ නෙවෙයි. සමාජයේ ලක්ෂණ සෞර්ධනී පුරවැසියාගේ ලක්ෂණ. අද අපි කතා කරන්න යන එනයින් ඔබ ප්‍රාර්ථනා කරන ඔබ එකතු වෙච්ච ඔබ රොද බැඳපු ඒ සමාජ පරිවර්තනය කිරීම සඳහා සෞර්ධනී පුරවැසියාගේ කාර්යභාරය කුමක්ද? අපි නායකයාගේ කාර්යභාරය මීට කලින් කතා කරා. පුරවැසියාටත් ඒ හා සමානව එහෙම නැත්නම් ඊට වඩා වැඩි කාර්යභාරයක් තියෙනවා. සෞර්ධනී අද අපි ඒක ගැන කතා කරමු. මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය, විද්‍යාව, දර්ශනවාදයේ මේ සංකල්පයන්ගේ පැතිරියම අතිශය වැදගත් අපේ රටක් ඉදිරි ඉස්සරහට යන්න කියලා. ඉතින් අපේ මේ සමාජයේ දශම පහක් මේ දශම පහ ආපුවට කියන මාත කතා කරනවා. සෞර්ධනී ඒ සඳහා ඒ බලගැන්වීම සඳහා අපි කැපවෙමු. ඉතින් ඒක සඳහා තමයි මේ චැනල් එක කැප වෙලා තින්නේ. මම හිතනවා මේ වීඩියෝ එක අද ඔබ රසවිඳීවි කියලා. සෞර්ධනී දැන් ඔය අභිමානවත් පුරවැසියා වෙන්න කලින් සාමාන්‍ය පුරවැසියා වෙලා ඉන්න එහෙම කරගන්න පුළුවන් සෑහෙන තරකට අපි රටක් විදිහට යන්න පුළුවන්. මොන මේ නිකන් මේ මිනිස්සුන්ට පුරවැසියා වෙන්න බෑ. ඒ අර අපේ උපැන්න සාතිකයේ පුරවැසි මේම ලිව්වට එහෙම බෑ. සිවිල් කාර්යභාරයක් තියෙනවා. අපි කියනවා සිවික් ඩියුටීස් ඇන් රෙස්පොන්සිබිලිටි කාර්යභාරය සහ වගකීම්. ඒව සපුරන අයට විතරයි සෞර්ධනී ඒ රටේ පුරවැසියන් විදිහට සැබෑ ගෞරවය අඩුම වශයෙන් හිමි විය යුත්තේ. ප්‍රධාන කාරණා හයක් තියෙනවා ඔබ දැනගන්න ඕනේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්නත්. මොනවද මේ කාරණා? පළවෙනි එක තමයි සෞර්ධනී රාජ්‍යයට තියෙන පක්ෂපාතිත්වය. රාජ්‍ය කියන්නේ ආණ්ඩුව නෙමෙයි, රාජ්‍යයට තියෙන පක්ෂපාතිත්වය. ඒ කියන්නේ මේ රට බෙදන්න නම් ලෑස්ති වෙලා ඉන්න, කුමන්ත්‍රණ කරන්න, කැලරි ගහන්න, ආ රාජ්‍ය මේ රාජ්‍ය බිඳ දැමීම සඳහා එහෙම කරනවා නම්, ආ ඔත්තු බලනවා නම්, ආ විනාශකාරී කටයුතු කරනවා, ත්‍රස්තවාදීට උඩගෙඩි දෙනවා නම් සෞර්ධනී ඔවුන් සැබවින්ම පුරවැසියන් නෙමෙයි. ඔවුන් සබ් ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ අඩු ඒ පුරවැසි භාවයේ ඔවුන් සපුරන්නේ නැහැ. අංක එක අතිම වැදගත්. අංක දෙක තමයි ඇවිල්ලා ඔබේ ද ලෝ ඇන් ඕඩ. ඒ කියන්නේ මේ නීතිය සහ මේ නීති ක්‍රමය පිළිබඳ තියෙන විශ්වාසයත් ඒ සඳහා තියෙන අනුගත වීම. කවුරු හරි හිතනවා තමුන් නීතියට වඩා යෙලින් ඉන්නවා කියලා. එහෙම නැත්තම් ඔය මේ චණ්ඩි වැඩකම් කරනවා නම් පාතාල ක්‍රියාකාරකම් මිනිස්සුන්ව මරන්න මේ කරන්න මේ අහිංසා කරන්න කටයුතු කරනවා නීතියෙන් ඔබට ගිහිල්ලා දූෂණ වංචා. ඒගොල්ලෝ සෞර්ධනේ අපි ගන්නේ නැහැ සැබවින්ම පුරවැසියන් විදියට. තුන්වෙනි කාරණාව තමයි මේව කියනකොට කොච්චර ෆිල්ටර් වෙලා මේකෙන් අයින් වෙනවද කියලා බලන්න. ඊට පස්සේ එකක් තියෙනවා අපි ටැක්ස් ගෙවන්න ඕනේ. ආ රජය පවත්වා ගැනීම සඳහා බදු ගෙවීමත් ඒ සඳහා නිවැරදිව ඒ බදු ක්‍රමයට අනුගත වීමත් අවශ්‍යයි. ලංකාවේදී ලොකු ප්‍රශ්නයක් සෞර්ධනේ. සමහර මිනිස්සු නිවැරදිව තමුගේ බදු ගෙවන්නේ නැහැ. තමුගේ ආදායම තියාගෙන යම් ප්‍රමාණයක් හංගලා ලැබෙන්න ඕනේ ආදාය රට ලැබෙන්න ඕනේ ආදායම උම් ගෙවන්නේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් සෞර්ධනේ. මොකද මේ රටේ ඒ යම්කිසි වෙළඳාමක් හරි මොකක් හරි මේ මොකක් හරි දෙයක් කරලානේ ඒක දෙය ලබා ගන්න. ඉතින් ඒක නම් ඒ බදු ගෙවන්න අවශ්‍යයි සෞර්ධනේ. ඒ බදු නොගෙව ඉන්නවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ආ එතකොට කෙනෙක් හිතන්න දැන් එහෙම ගත්තාම එහෙම වුණොත් කෙනෙක් බදු ගෙවන්න නැත්නම් නිවැරදිව සෞර්ධනේ සැබවින්ම ඔයගොල්ලෝ ඒගොල්ලන්ට දේශපාලන වේදිකාවෙ ඉන්න නෙමෙයි සැබවින්ම මම නම් හිතන විදිහට ඒගොල්ලන්ට සන්දයිතිය පවා ඒගොල්ලෝ ලබා ගන්නවා. නමුත් ඒක සුදුසු නෑ අයට. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා. හරි වැදගත් එකක් අපි කියන වෝටින් ඇන්ඩ් සිවික් පාර්ටිසිපේෂන්. වෝටින් කියලා කියන්නේ ඡන්ද ක්‍රමයට සහභාගී වෙන්න ඕනේ. ඒ වගේම අපි කියන මේ සමාජීය ක්‍රියාවලියට සිවිල් ක්‍රියාවලියට සහභාගී වෙන්න ඕනේ. කෙනෙක් කියනවා නම් මම කාටවත් කැමති නැහැ මම ඡන්ද දෙන්න නැහැ වැඩක් නැහැ ඔය ඡන්ද දීලා. එහෙම ප්‍රොමෝට් කරනවා නම් හරි කියනවා නම් හරි සෞර්ධනී මතක තියාගන්න ඒගොල්ලෝ පුරවැසියෝ නෙමෙයි. මං ගිල කටු ගාලා එනවා සෞර්ධනී පුරවැසියෝ නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ තීරුම් ගන්න ඒගොල්ලන්ගේ සමාජ වගකීම, පුරවැසි වගකීම. ඒ අය සෞර්ධනේ අපි පිළිගන්නේ පුරවැසියන් විදියට. ඒ වගේම සෞර්ධනේ මානව හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් මිනිස්සු කැපවී සිටින්න ඕනේ. ඒකත් පුරවැසි බව හරි වැදගත් එකක්. වෙන කුල මල ජාති ආගම් ભેද ඒවා මොකක්වත් නැතුව මිනිස්සුන්ට තියෙන මානව හිමිකම් සහ අයිතිවාසිකම් ඒ වෙනුවෙන් මේ පෙනී සිටින්න හැම පුරවැසියෙක්ම වගකීමක් තියෙනවා. ඒ වගේම මතක තියාගන්න අධ්‍යාපනය ලැබීම.
ඒ අපි හිතන්න නේද පුරවැසි වගකීමක් කියලා. පුරවැසි භාවය එක ප්‍රධානාංගයක් තමයි සෞද්දලි අධ්‍යාපනය තමුන් ලබා ගැනීමත්, ඒ වගේම තරුන් දරුවන් ඒ වගේ තමුන්ගේ කමියුනිටි එකේ තමුන්ගේ සමාජයේ ඉන්න අයට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථා සපුරා දීම හරි වැදගත්. සෞද්දලි මෙන්න මේ කාරණා හය මතක තියාගන්න. අභිමානවත් පුරවැසියා පැත්තකින් තියන්න, ප්‍රධාන පුරවැසියා සාමාන්‍ය පුරවැසියෙක් වීමට මේ කාරණා වැදගත්. ඒතර ඔබ දකින්නවනම් සමාජයේ මේ සපුරන් නැති අය මතක තියාගන්න. ඒගොල්ල සැබෑ පුරවැසියන් නෙමෙයි. ඒගොල්ල සැබෑවටම ඒ ක්‍රියාවලියට දායක වෙන අය නෙමෙයි ශෞද්ද. මේගොල්ල සබ් ස්ටෑන්ඩඩ් පුරවැසියන්. අපිට ඒමය වැඩක් නැහැ. අපිට ඕනේ සාමාන්‍ය පුරවැසියන් නෙමෙයි අභිමානවත් පුරවැසියන්. ශෞද්ද එහෙනම් මේ මූලික කාරණා මේ හය මතක තබා ගත යුතුමයි ඔබ පුරවැසියෙක් වීම සඳහා. ශෞද්දෙන්නේ දැන් අභිමානවත් පුරවැසියෙක් වීම අංක එක. අභිමානවත් පුරවැසියන් සෑම විටම 100%, පුරවැසි කණ්ඩායමෙන් එක්කෙනෙක්. දැන් එහෙම කිව්වම දැන් ඔබ හිතන 100%, ලෝකයේ සාමාන්‍ය මම හිතන වෙනත් 100% මම පෑදරි කරලා දෙන්නම්. මේ ලෝක ඉතිහාසයේ මේ මානව ශිෂ්ටාචාරය දිහා බැලුවාම සමහර ප්‍රගතිශීලී වෙනස්කම් අපේ සමාජයේ ලබාගෙන තියෙනවා සෞර්ධනේ. මේ ඒ කාලේ එහෙම දෙයක් වුණා කියලාවත් හිතන්න බැරි. අවුරුදු 200-300 කලින් සෞර්ධනේ මේ වහල්ලු වෙළඳ කඩපොලේ විකුණුවේ මිනිස්සු විකුණුවා. නමුත් සෞර්ධනේ අවුරුදු 50ක් ඇතුළේ සම්පූර්ණ වෙනස්කම් මුළු ලෝකේ පුරාම, අපි කියනවා abolition of slavery කියන එක, මුළු ලෝකේ පුරාම සමාජ පරිවර්තනයක් විදිහට ඇති වුණා. බෞල වශයෙන් ගත්තාම වහල් භාවයේ අපි අද පිටු දැකලා ඉන්නේ සමාජයක් විදිහට. ඒ වගේම සෞර්ධනේ මේ සමහර නිදහස් සටන් දැන් නීතිය ඉදිරියේ සියලුම පුද්ගලයන් එක හා සමානයි. ඒ වගේම සෑම කෙනාටම තමුන්ගේ ආගම, ජාතිය සහ වෙනත් ભેදකින් තොරව සීමිකම් සහ අයිතිවාසිකම් තියනවා කියන එක සර්දින්නේ මේ ගිය සියවසේ මිනිසා මිනිස් ශිෂ්ටාචාරයේ විසින් ගොඩනගපු මහ බලවත් තැන්. ඊට පස්සේ වසූරිය ගත්තාම වෙනත් භයානක ලෙඩ රෝග සමාජයෙන් තුරන් කිරීම සඳහා මිනිස්සු එකට එකතු වෙච්ච ඇති. ඊට පස්සේ අපි කියන යුනයිටඩ් නේෂන්ස් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ යුද්ධයකට අවසානයේ මිනිස්සු බෙදලා ඉන්නකොට එකතු වෙලා මේ ආපු තැන් විවිධ රටවල් වල නිදහස් සටන් අවුරුදුනේ. මේ සමහර දේවල් කියලා බලනකොට මේ සමාජය කොහොමද ඒ වගේ තැනකට ආවේ කියන එක හිතාගන්න බෑ සෞද්ද. කවදාවත් මේ වෙනස්කම්, මේ ප්‍රගතිශීලී වෙනස්කම් සමාජය තුළ ඇති වුණේ සෞද්දිනේ සමාජයෙන් බහුතරයේ එතෙන්ට ඇවිල්ලා නෙමෙයි. මතක තියාගන්න මේ වෙනස්කම් සෞද්දිනේ සමාජය තුළ සිද්ධ කරේ බලගැන්වූ පුරවැසියන් ඉතාම සීමිත කණ්ඩායමක් විසින්. අන්න ඔය කණ්ඩායමට අපි කියනවා 100%. සෞද්දිනේ මේ ලෝකේ මේ දැන් තියෙන තත්ත්වයට වඩා ප්‍රගතිශීලී හොඳ තත්ත්වයක් ගොඩනගන්න පුළුවන් කියලා විශ්වාස කරන මිනිස්සු ඕනෑම සමාජයක ඕම කුම්පුංචි කණ්ඩායමක් විදිහට ඉන්නවා සෞර්ධනේ. මේ කණ්ඩායම තමයි මේ ලෝක ඉතිහාසය තුළ සැබෑම වෙනස්කම් ලෝකෙට අරගෙන ආවේ. මතක තියාගන්න. ඒගොල්ලෝ හරි සුවිශේෂ කට්ටිය. හරි ප්‍රබල කට්ටිය. අන්න ඒ අයට තමයි අපි කියන්නේ බලගැන්වූ පුරවැසියන් කියලා. සෞර්ධිනී මතක තියාගන්න. සැබෑම ප්‍රගතිශීලී පුරවැසියා, සැබෑම අභිමානවත් පුරවැසියා අර 100%  කණ්ඩායමේ කෙනෙක්. එයා මොකද දන්නවද කරන්නේ? මුළු සමාජෙම වෙන අත පැත්තක ඉඳන් හිතනකොට එයා සෞර්ධනේ වෙනස් දෙයක් කරනවා. හැබැයි එයා කරන දේ අනිත් අයට තීරුම් ගන්න බුල. එයා අනිත් අයට එයා හොඳින් එයා පැහැදිලි කරලා කියනවා මේක වෙනස්, මේ දේ කරන්න ඕනේ කියලා. සෞර්ධනේ මේ කටයුත්ත කරගෙන යනකොට ටිකෙන් ටික එයාට කීප දෙනෙක් එකතු වෙනවා සෞර්ධනේ. නමුත් මුළු සමාජෙම පේන්නේ මේ අය මහ පිස්සුවක්. කිසිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වැඩ කර නැති මේ නිකන් අපේ මේ සමාජ විරෝධීන් විදිහට තමයි සමාජලට AI පුංචි කණ්ඩායම අඳුරලා දෙන්නේ. නමුත් සෞර්ධිනේ ඔය පළගැන්නු පුරවැසියෝ ඒව අහන්නේ නැහැ. ඒගොල්ලෝ දකිනවා සැබෑ අර්ථයක් ඉස්සරහා තියෙන. සැබෑ වටිනාකමක් ඉස්සරහා. ඒගොල්ලෝ ඒකට කැප වෙනවා. සමාජලට මේ එකතු වෙන කණ්ඩායමෙන් කීපයක් පස්සේ හැලිලා යනවා, යතරලා යනවා. නමුත් අර විශේෂයෙන්ම කණ්ඩායම ඒ තමුන්ගේ තීරුම් ගත්ත වටිනාකමට සෞර්ධිනේ කැප වෙනවා. දිගින් දිගටම AI පෝෂණය කරනවා සෞර්ධනේ. යම් කිසි මට්ටමක් එනවා මතක තියාගන්න සමාජයට තේරෙන්න ගන්නවා මේකේ තියෙන වටිනාකම. ඒක සිද්ධ වෙන්නේ වෙන කිසිම දෙයක් ඉඳ නෙමෙයි. අර බලගැන්වූ පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වයත් ඒගොල්ලන්ගේ නොකඩවා ඒ සඳහා තියෙන කැපවීමක් නිසා සෞර්ධනේ මට්ටමක් එනවා මා රොත්තු පිටින්. මිනිස්සු දිගින් දිගටම මේ සංකල්පයේ සමග එකතු වෙලා ඒ සංකල්පය සෙලිබ්‍රේට් කරනවා.
ඊට පස්සේ මා අවුරුදින් තත්ත්වයක් එනවා සමාජයේ මහා විශාල ජන ප්‍රවාහයක් මතවාදයක් විදිහට අවුරුදින් ඒ අර පුංචි මතය අර පුංචි පුරවැසියා ආ බලයන්ු පුරවැසියා අරගෙන ආපු මතය මුළු සමාජයම පිළිගන්නා අවුරුදින් අන්න ඒ දවසට ඒක මුලින් ඒ මතවාදයේ අවුරුදින් පාර ගාපු මිනිස්සු ඒක මහා විහිළුවක් කියපු මිනිස්සු අවුරුදින් අන්න ඒ අය තමයි සමාජයේ දකින්න විහිළුවක් විදිහට මතක තියාගන්න බල ගැන්නු පුරවැසියා සෞර්ධිනේ සමාජයට ආශිර්වාදයක් ඔබ අභිමානවත් පුරවැසියෙක් වීම සඳහා 100ට 3 එක්කෙනෙක් වෙන්න මොකද මේ පුංචි කණ්ඩායම තමයි සෞර්ධිනේ ඒ කණ්ඩායමමයි ගොඩක් වෙලාවට 105ක් එව නැත්නම් 100ට 3ක් මේ බල ගැන්නු කණ්ඩායම තමයි සෞර්ධිනේ ඒ සැබෑම ඒ සමාජීය වෙනස කරන්නේ සෞර්ධිනේ අභිමානවත් පුරවැසියා අභිමානවත් පුරවැසියාගේ තියෙන දෙවනි අර්ථයක් මම මේක පැහැදිලි කරලා දෙන්නම් මේකත් හරි ලස්සන එකක් සෞරදී මේ බලන්න මේ ලෝකෙ දිහා බලන්න අපේ ලංකාවේ සමාජය දිහා බලන්න ගොඩාක් අය තමුන්ගේ ජීවිතේ බොහෝ කාලයක් කැප කරන්නේ මුදල් සඳහා මුදල් සෙවීම සඳහා අභිප්‍රාය තමුන්ගේ රැකියාව සහ වෙනත් මේ තමුන්ගේ ජීවන රටාව ගොඩනගගෙන තමුන්ගේ වෘත්තිය මත මුදල තමයි සෞරදීනේ අභිප්‍රායේ ප්‍රධාන කොටසක් වෙලා තියෙනවා. ඒ වගේම සෞර්ධනේ සමහර අය ඉන්නවා සමාජයේ යම් කිසි ප්‍රමාණයක්. ඒගොල්ලෝ තේරුම් අරගෙන දෙනවා ඒගොල්ලන්ගේ තියෙන හැකියාව. ඒගොල්ලෝ මොනවට දක්ෂ. ඒ මගේ ඒක වටා ඒක ප්‍රමුඛ කොටගෙන තමයි සෞර්ධනේ ඔහුගේ සමාජ ක්‍රියාවලිය සහ ඔහුගේ සිවිල් ක්‍රියාවලිය ඒ වගේම පුද්ගලික වශයෙන් ඒ පුද්ගලික ජීවිතය ගොඩනගගෙන තියෙන්නේ. ඒ වගේම සෞර්ධනේ මෙහෙම කණ්ඩායමක් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. ඒගොල්ලෝ මාර ආසයි දේවල් කරන්න. ගොඩාක් දේවල් වලට සමහර දේවල් තියෙනවා ගොඩක් කැමති ඒගොල්ලෝ. ඒක ඒගොල්ලෝ වෘත්තික වශයෙන් කැමති කම වේ. ඒගොල්ලන් ලොකු දක්ෂතාවයකට සමානලාට ඒව නැහැ. නමුත් සෞර්ධනේ ඒගොල්ලෝ ගොඩාක් කැමති. මේ දේවල් මේ වෙනස්කම් වෙනවා නම් කැමති. මේ සංගීතයට කැමති, ආහාර පාන වලට කැමති, මේ ගමන් විමන් යන්න කැමති සෞර්ධනේ. අන්න ඒ කැමැත්ත වෙනුවෙන් කැපවෙච්චා ඉන්නවා. සෞර්ධනේ මේ කණ්ඩායම් තුනම ගත්තාම ඔවුන් ප්‍රධාන වශයෙන් කැප වෙලා තියෙන සෞර්ධිනේ ඔවුන් තුල ඔවුන් දකින යම් කිසි අභිප්‍රායක් සඳහා තේරුණා නේද? නමුත් සෞර්ධිනේ මේ ලෝකේ ඉන්නවා හරි ශ්‍රේෂ්ඨ කණ්ඩායම. ඒ අය මොකද කරන්නේ? ඒ අය සෞර්ධිනේ තව දෙයක් දකිනවා. මේ සම්පූර්ණ මේ පද්ධතිය ඇතුළේ ඒගොල්ලෝ දකිනවා මේ ලෝකෙට මේ පරිවර්තනය අවශ්‍යයි. මේ ධනාත්මක වෙනස අවශ්‍යයි මේ ප්‍රගතිශීලී වෙනස අවශ්‍යයි කියලා දකිනා ඉන්නවා සෞර්ධිනේ. ඒ දේ වෙනස සෞර්ධිනේ ඌන්ට වඩා ලොකු දෙයක්. අපි කියනවා bigger than yourself. සෞර්ධිනේ අන්න ඒ අය ඒ පුළුල් අභිමතාර්ථයේ වෙනුවෙන් යම්කිසි ආදරයක් ගොඩනගා ගන්නවා. සෞර්ධිනේ ඒ වගේම ඒ අය ගොඩනගා ගන්නවා ඒ කැපකිරීම සඳහා ඒගොල්ලන්ට අවශ්‍ය කරන දක්ෂතා. ඒ වගේම සෞර්ධිනේ ඒ අභිමතාර්ථයේ ඇතුළෙම ඒගොල්ලෝ හොයා ගන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය කරන වෘත්තිය. සෞර්ධිනේ මතක තියාගන්න. සැබෑම අභිමානවත් පුරවැසියන් ඇවිල්ලා මේ අවශ්‍යතා හතර තුල තමුන්ගේ ජීවිතයේ අභිමතාර්ථය හොයා ගන්න අය. ඒ අය ඒ අතරමැද්දේ කුලකේ කැපෙන කුලකේ ඇතුලේ තමුන්ගේ අභිමතාර්ථය හොයා ගන්න අය. සෞර්ධිනේ සමාජයට අවශ්‍ය ඒ ප්‍රගතිශීලී වෙනස කිරීම සඳහා ඒ වෙනසේ වුමනාවක් තියෙනවා. ඒ සඳහා ඔවුන්ගේ ආදරයක් තියෙනවා. සෞර්ධිනේ ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන ටූල්ස් එහෙම නැත්නම් ඔවුන්ගේ දක්ෂතා තියෙනවා. සෞර්ධිනේ එය ඔවුන්ට වෘත්තියක් විදිහට කරගෙන ඉදිරියට යන්න පුළුවන්. ගුරුවරයෙක් හිතන්න සෞර්ධිනේ. ඒ ගුරු වෘත්තිය තුළින් ඔවුන් දකිනවා සමාජ පරිවර්තනයක් සිදු කළ යුතුයි කියලා. ඔවුන් ඒකට ආදරේ ඔවුන් සඳහා තියෙන අවශ්‍යතාව ගොඩනගනවා. ඔවුන් ඒක තුළින් සෞර්ධිනේ වෘත්තියක් ගොඩනගනවා. සමාජ ක්‍රියාකාරකෙක් ගැන හිතන්න. සමාජයේ තියෙන සැබෑ අවස්ථාව කාට හරි මේ මොකක් හරි පොලිටිකල් පාටි එකට පසුගමන් පන්දමල්ලන්න නෙමෙයි සැබෑම සමාජීය අවශ්‍යතාවයක් සඳහා කැප වෙන අය සෞර්ධිනේ ඒ දක්ෂතාවයේ ආදරය ඒ වගේම ඒ තුලින් වෘත්තිය ගොඩනගා ගන්නවා ඕනෙම වෘත්තියක් තුල සෞර්ධිනේ මේ සන්දර්භය දකින්න පුළුවන් තමුන්ට වඩා විශාල වූ අරමුණක් වෙත කැප වෙන පුරවැසියා සැබෑම ප්‍රගතිශීලී පුරවැසියා සෞර්ධිනේ සමාජයේ සෞර්ධිනේ තුන්වෙනි කාරණා හොද්ද බලගන්නු ප්‍රගතිශීලී පුරවැසියන් ඇවිල්ලා සෞර්ධිනේ හොද්දට ඉගෙනගත්ත පුරවැසියන්ට
දැම ඉගර ගත්වීම සාහ මේකම පැදිරි කල දෙන්නක් මොකද මේක මාට ඩිස්පියුට් කරන්න ඒවි මේක මං කියපු ගාශල් මෙමන හරි මේක සුළු අර්ථයක් තියෙනවා ම මේ කියපු කාරන්න බොම සුළු කැන සාමාන්‍ය අර්ථයක් තියෙනවා. ඒ සාමාන්‍ය තමයි සෞදයෙන් සාමාන්‍ය සමාජ අපිගත්ව ලෝකයේ ප්‍රධාතන්ත්‍රවාදී සමාජ හොඳින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකට සමාජ අපි කැමතුර නැතුරන ද අපියන්න ප්‍රධාතන්ත්‍රවාදී ක්‍රමයකටන ඒ ක්‍රියාත්මක සමාජගත්තම සෞරදන ඒ හොඳින් නිකරගත්තු සමාජ. ලෝකයේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී පාගත්තොත් ලෝකයේ ඉහළම වශයෙන් සෞරදනේ ඒ පුරවැසියන්ට අධ්‍යාපනය ලබා දෙන සමාජ. ලෝකයේ මධ්‍ය වශයෙන් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක රටවල් ගත්ත මධ්‍ය වශයෙන් අධ්‍යාපනය ලබා දෙන මේ ඇවිල්ලා රටවල්. ලෝකයේ අවම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක රටවල් ගත්තාම අඩු වැඩි වශයෙන් සෞරදනේ අඩුම වශයෙන් මේ ජනතාවට අධ්‍යාපනය ලබා දෙන රටවල්. එතන මෙතන සෞරදින කෝරිලේෂන් එකක් තියෙනවා. මේ අධ්‍යයනයේ සුළු අර්ථයෙන් ගත්තාම මූලික අර්ථයෙන් ගත්තාම සෞරදින රටක හොඳින් ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ඒ ක්‍රමය ආ සිස්ටම් එක හොඳින් ක්‍රියාත්මක වීම සඳහා සෞරදින ජනතාවගේ තියෙන ඒ දැනුම අරි වැදගත් කාරණාවක්. ඒක සුළු අර්ථයෙන්. හැබැයි සෞරදින මම මේ කිව්වේ අධ්‍යාපනය කියලා කියන්නේ ඊට වඩා පුළුල් අර්ථයකින් අපි දකින්න ඕනේ. සෞරදින සැබෑම බලගැන්වූ පුරවැසියා සමාජයේ ඒ කියන්නේ රාජ්‍ය කාර්යභාරය පිළිබඳ හොඳ දැනුමක් තිබුණාද රාජ්‍ය කාර්යභාරය. රාජ්‍යකට තියෙනවනේ සෞර්ධන ඉකොනොමික් මේ ඩියුටි එකක්. ඒ කියන්නේ වෘත්ති ආර්ථික කාර්යභාරයක් තියෙනවා. සමාජීය කාර්යභාරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා පොලිටිකල් ඇන්ඩ් ලීගල්. ඒ කියන්නේ දේශපාලනික සහ මේ නීති කාර්යතාවය පිළිබඳ කාර්ය. ඒ වගේම සංස්කෘතික සහ පරිසර කාර්යභාරයක් තියෙනවා. ඔය කාර්යභාරය පානේ දින සෞර්ධන බලගැන්වූ පුරවැසියට සෞරදින මේ කාර්යභාරයන් සහ යම්කිසි රටක් විසින් යම්කිසි ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කරන ඒ ආකාරය මේ කාර්යභාරයන් පහට කොහොමද බලපාන්නේ කියන එක පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ දැනුම නැතුව සෞරදින කෙනෙක්ට පුරවැසි කාර්යභාරය ස්වාධීනව කරන්න බෑ. කොයි හරි ඉන්න මොකක් හරි මතවාදයක් කියන එකක් ආයක ගට් ෆීලින් එකකට මැච් වෙනවා නම් සෞරදින ඒකට රැලි කරනවා ඒක පිටිපස්සේ පන්දම් අල්ලගෙන යනවා මිසක් ස්වාධීනව යමක් දිහා බලලා ඒක පිළිබඳ ස්වාධීන නිගමනයකට එන්න සෞරදින හැකියාවක් ලැබෙන්නේ සැබවින්ම මේ පිළිබඳ දැනුමක් තියෙන කෙනාට පමණයි. මතක තියාගන්න බලගැන්වූ පුරවැසියන් සෞරදින ඒ මූලික ඒ අර්ථයන් පිළිබඳ හොඳ දැනුමක් ලබාගත්තු අය. ඒගොල්ලෝ දන්නවා මූලික ආර්ථික දත්ත මොනවද. රටක GDP එක කියන්නේ මොකක්ද? රටේ growth එක කියන්නේ කොහොමද? ඒවට බලපාන සාධක මොනවද? මොන මොන ක්ෂේත්‍ර සඳහාද රට වැඩිපුර වියදම් කරන්නේ? සෞර්ධනි බලගන්නු පුරවැසියන් දැනගත යුතුමයි. ඒ වගේම සෞර්ධනි විවිධ අනපනත් නීති කොහොමද මිනිස්සුන්ගේ හිමිකම් අයිතිවාසිකම් වලට බලපාන්නේ, ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ. ඒ වගේම නීති නීතිවල තියෙනවානේ ලෝ ඇන් ඕඩර් කියලා එකක් තියෙනවා. මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න ඕනේ. ඒව සඳහා බලපාන්නේ කොහොමද කියන එක කියවීමක් තියෙනවා. ඒ සඳහා මිනිස්සු දැනගන්න ඕනේ විධායකයේ කාර්යභාරය, ව්‍යවස්ථාදායකයේ කාර්යභාරය, අධිකරණයේ කාර්යභාරය කොහොමද, මේවා සමතුලිතල වෙලා තියෙන්නේ කොහොමද, කොහොමද විධායකයේ අධිකරණයේ බලය ඉක්මවා නොයා යුත්තේ, කොහොමද අධිකරණයේ ඇවිල්ලා විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය ඇවිල්ල සමතුලිත කරන්න ඕනේ, කොහොමද නීති අනපනත් විශ්ලේෂණය කරන්න සෞර්ධන මේ කාර්යභාරය උදරගෙන ඉන්න ඕනේ. ඒ වගේම සංස්කෘතික ගුණාංග ඒ වගේ අර්ථයන් රැක ගැනීම සඳහා, ඒ වගේම පරිසර අර්ථයන් රැක ගැනීම සඳහා, ඒ සමාජීය කාර්යභාරය අධ්‍යාපනයේ සුරකීම සඳහා කොහොමද සෞර්ධන දේවල් කැප වෙන්නේ, ඒවට යොදන කොච්චර මුදල් යොදනවට, ඒවට තියෙන අලුත් රිෆෝම්ස් මොනවද, මේක ගැන නොදන්න පුරවැසියා සෞර්ධන බලගන්න පුරවැසියෙක් නෙමෙයි. ඔහු පාසල් යන්න ඕනේ කියලා නෙමෙයි. නමුත් සෞර්ධන එලෙස ඉගෙන ගන්න අවශ්‍යයි. සෞර්ධන පුරවැසි භාවය සඳහා අභිමාන පුරවැසියෙක් විදියට අපේ සමාජයේ ක්‍රියාත්මක වෙන්න හැමෝම දැනගන්න ඕනි ඉතාම වැදගත් දෙයක් තමයි දූෂණය. දූෂණය සහ ඒ ක්‍රියාත්මක වෙන හැටි, ඒකේ තියෙන සියුම් ස්වභාවයන් පවා අඳුනා ගැනීමට හැකියාව තියෙන. මතක තියාගන්න ශ්‍රී ලංකාව ඉතාම ආසන්න ලොකු භයානක තත්ත්වයක් තමයි ලංකාවට තියෙන. අපි කියනවා මිඩල් ඉන්කම් ට්‍රැප්. ඒ කියන්නේ මධ්‍ය ආදායම් උගුලට හසුවීම සඳහා ලංකාවට ඉතාම මේක වෙන මාතෘකාවකින් කියලා දෙන්න ලොකු හැකියාවක් තියෙන රටක්. සෞර්ධනේ අපිට තව දුරටත් දූෂණය ඉතා ඉහළ ප්‍රමාණවලින් අපිට දරා ගන්න බෑ රටක් විදියට. අපිට සෞර්ධනේ මේ පිළිබඳ සමාජයේ තියෙන නොදැනුවත්කම ඉතාම බරපතලයි. මතක තියාගන්න මම දූෂණය කියන එක හොඳට විග්‍රහ කරගන්න ඕනේ. සෞර්ධනේ දූෂණය කියන එක මතක තියාගන්න අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ මිනිස්සුන්ට පොඩි බ්‍රයිබ් එකක් දෙනවා, කීයක් හරි සල්ලි දෙනවා, ඔය කවුරු හරි ඔය මේ මොකක් හරි කාර්යාලයක වැඩ කරන සේවකට කීයක් හරි අතමිට මොළවනවා කියන එකනේ. නෑ සෞර්ධනේ, උත්තර පැහැදිලි කම එක හරි වැදගත් දෙයක්. දූෂණය පටන් ගන්න මෙහෙමයි.
දූෂණය පටන් ගන්න ශවරදන ඕගොල්ලන්ගේ පාරට තාරදානවානේ. පාරට තාරදාලා ඒ අදාළ මන්ත්‍රීවරයා ගහනවා ශවරදන නෝටිස් එකක්. මේ අහවල් ඇමතිතුමාගේ සංකල්පයකට අනුව. මේ අහවල් මන්ත්‍රීතුමාගේ සංකල්පනය. මේ අහවල් මන්ත්‍රීතුමාගේ ප්‍රතිපාදන අනුව. මේ පුද්ගලයා මේ පාදේශ සභා මන්ත්‍රී මැදිහත්වීමෙන් මේ මාර්ගය පිරිසකරකොට මේ සකස් කරන ලදී. සෞරදින මතක ධ්‍යාන දූෂණය පටන් ගන්න එතනින්. මොකක්ද එයා කරපු දූෂණය? සෞරදිනේ එයා මොකද කරේ? ජනතා අතින් ගලන්න පාර සල්ලි දාලා පාර හැදුවේ නෑනේ. ජනතාවගේ සල්ලි වලින් සෞරදිනේ පාර හැදලා එයා එයාට බ්‍රෑන්ඩ් එක සඳහා ඒක ක්‍රියාත්මක කරා. ජනතාව එයාට සල්ලි දුන්නේ සෞරදිනේ පාරවල් හදන්න. පාරවල් හැදීමේ එයාගේ මැන්ඩේට් එකේ කොටසක්. එයාගේ බ්‍රෑන්ඩ් කර ගැනීම නෙමෙයි. දූෂණේ තාම මූලික අවස්ථාවක් තමයි සෞරදිනේ ඕක. සෞරදිනේ දැන් අර දැන්වීම ගැව්වාම ජනතාව ඒකට විරුද්ධු වෙන්නේ නෑනේ. ඉතින් එයා කල්පනා කරනවා මෙහෙම. හා හොඳයිනේ මේ වැඩේ. මම මෙහෙම කරනවා. දැන් හිතන්නකෝ අර මන්ත්‍රීවරයාගේ නම ජනක කියලා. ආ එතකොට එයා ජනක අපිගේම එයා ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ජනක පරිගණක උදාහරණ. ඒක එකක් කියලා සෞරදිනේ. එයාට මේ ලැබෙන ප්‍රතිපාදන වලින් මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මෙන ප්‍රතිපාදන වලින් එයා හැම පාසලකටම අර පරිගණක දීගෙන යනවා. එයාගේ සල්ලි වලින් නෙමෙයි. එයා එකතු කරපු ඒවත් නෙමෙයි. මේ මොකක් හරි ආණ්ඩුවෙන් දෙන සල්ලි වලින් දාලා එයාගේ නම ගහගන්න. ඉතින් මිනිස්සු තරේ ගුරුවරුත් තරේ ඇවිල්ලා හොඳට පප්පුඩි ගහලා ජනතාව ඇවිල්ලා දෙමව්පියෝ ඕපන් කරනකොට හරි සතුටින් අර ජනක මොකද කිව්වේ ජනක අභිවර්ධන මේ පරිගණක පද්ධති සබා දෙන. ඉතින් ඒක දැන් ඔහොම දැකලා සෞරදිනේ අරයට හැකියාවක් ලැබෙනවා. ඒකටත් මොකුත් කිව්වේ නැහැ. ජනතාව පිළිගත්තා ඒක. මොකද වෙන්නේ සෞරදිනේ? එයා ඊළඟ පාර එයාගේ පක්ෂේ යම්කිසි සංකේතයක් තියෙනවානේ. ඒ සංකේතය නිරූපණය කරමින් සෞරදින ලොකු ගොඩනැගිල්ලක් හදනවා. ආ එහෙම වෙන්න පුළුවන්. සමහර රටවල එහෙම වෙලා තියෙනවා. ඒතකොට ඒකත් සෞරදින දූෂණ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒක දූෂණයේ කොටසක් කියලා. මොකද ඒගොල්ලන්ගේ අතින් සල්ලි ගෙනල්ලා දැම්ම නෙවෙයිනේ. කවගේ මිනිස්සු එකතු කරපු සල්ලිනේ. මිනිස්සු එපා ඒකට ණය ගෙවන්න එහෙම කරනවා. සෞරදින මේක කරනකොට මිනිස්සුන්ට ගානක් නැහැ. වෙන දූෂණේ ඉතාම මූලික අවශ්‍යතාවය. අවස්ථා මේක ක්‍රියාත්මක සෞරදිනේ. මෙහෙම වෙන්න සෞරදිනේ මොකද වෙන්නේ? අර පුද්ගලයාට වෙන්නේ එයා අධිකාරී බලයක් ගොඩනගා ගන්නවා. එයා හිතනවා එයාට ලැබෙන සල්ලි සෞරදිනේ අධිකාරීත්වයකින් මිතුව එයාට පාවිතා කරන්න පුළුවන්. මේක මුලින්ම දකින්න සෞරදිනේ එයාගේ සපෝටර්ස්ලා. තේරුණාද? ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ සෞරදිනේ දැන් එයාට කැම්පේන් එකට උදව් කරපු අය ගිහිල්ලා එයාගෙන් ඉල්ලනවා, මේ හරි මම දැන් ඔයා කැම්පේන් එකට උදව් කරානේ, මට මොකක් හරි රස්සාවක් දෙන්න. ඒතරේ රස්සාවට එයා දාලා දෙනවා. ආ ඒ කියන්නේ පොඩි එක මොර කරු රස්සාවක් කරේ. එහෙම නැත්නම් ඇවිල්ලා මේ කාර්යයක රිබ්බි කරු රස්සාවක් වෙන්න පුළුවන්. ওই වගේ පොඩි රස්සාවකට තල්ලු කරලා දානවා සෞරදින. එහෙම දැම්මම මොකද වෙන්නේ? ආ අර මිනිස්සයාටත් හරි සතුටුයි. ඉතින් වටේ ඉන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ෂා බලන්නකෝ මේ බල අධිකාරියට ලං වෙන්න තමයි බෙනිෆිට්ස් තියෙන්නේ. ඔන්න සෞරදින සමාජ මතවාදයක් ගොඩනගෙනවා. මේ දූෂණය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දූෂණය නෙමෙයි මිනිස්සු දකින්නේ. මිනිස්සු දකිනවා මේ අධිකාරී බලයට ලං වෙන්න පුළුවන් නම් අන්න අපිට දෙයක් කරගන්න පුළුවන්. මිනිස්සු සැබෑ ප්‍රශ්න දකින්නේ. ඉතින් අර ලිපිකරුවෝ හරි මුරකාරයා හරි සෞරදිනේ එයත් ගන්නවා අධිකාරී බලය. ආ එයා කියනවා පාස්පෝර්ට් එක ඉක්මනට හදලා දෙන්න පුළුවන්. පාස්පෝර්ට් අපි දන්න ඒ වායද මගේ උදාහරණයක් ගත්තේ. මොකක් හරි මේ ලිපියක් තියෙනවා, මේක ඇදියේ තියෙනවා, ටග් ගාලා හදලා දෙන්න පුළුවන්. මට පියල් 10000ක් අතේට මොලවන්න අධිකාරී බලය සෞරදිනේ එයා ගන්නවා. පේනව නේද? සමාජයෙන් අර තියෙන බලය මිනිහා කියන්නේ පුරවැසියාගේ බලය බිඳිලා පුද්ගලයන් අතර බලය නැහැ මේ දූෂණය නිසා. සෞරදිනේ අන්න අධිකාරී බලය අර මිනිස්සු ගොඩනග. මේක ජනගත වෙන්න මිනිහා සාමාන්‍ය පුරවැසියා දකින්නේ සෞරදිනේ මොකද්ද? මේ දූෂණීය ක්‍රියාත්මක මේක අධිකාරී බලය මිනිස්සු ඔගොල්ලෝ ආන නැද්ද මෙහෙම? අයියෝ මේ වැඩක් කරගන්න ඉතින් වෙන විදියක් නැහැනේ. ඉතින් ඔය සාමාන්‍ය දේවල් මිනිස්සු ඒක සෝෂල් නෝම් එකක්, සමාජ ප්‍රතිමානයක් විදිහට ගන්නවා සෞරදිනේ. මේක කොච්චර බරපතලද කියලා කියන්නේ මිනිස්සු ඊළඟට කල්පනා කරනවා සෞරදිනේ. අපි මන්ත්‍රීලව එහෙම නැත්නම් ඇමතිලව අපි තෝරගන්න ඕනේ අපේ ප්‍රදේශවල වැඩ කරන්න. එහෙම අහලා නැද්ද? ඔබට ඇහිලා නැද්ද සෞරදිනේ? සමහර දේශපාලඥයාවිලගෙන මම මේකට පත් කරොත් මේ ප්‍රදේශී ආ මේක මං මගේ බලපදේශයේ මම මේකට වැඩ කළා, මේක සුරපුරයක් කරනවා සෞරදින. ඔය ඔහු ඒ දේශපාලන වේදිකාව මත කතා කරන්නේ සෞරදිනේ දූෂණය. ආ බලන්න ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලන චරිත ගොඩනැගුණු ප්‍රදේශවලට AI ගොඩාක් වැඩ කළා දිනවා සෞරදින. නමුත් රට
ඒ පුරවේශයන් නහෙම යොදකන්නේ සිද්ධාන්තමය වශයෙන් සෞරධන හෙම කරන්න නෙවේ. පාලිමේන්තු මන්ත්‍රීකරණගේ කාර්යභාරය සෞරධන නීති සම්පාදනය සහ ඒ ක්‍රියාවලියට අවුල්වීමයි. ඒ සැබෑ ඒ සැබෑ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. නමුත් සෞරධන ඒක තමුන්ගේ දේයක් කරගන්න අර සපෝට් කරන්න එම නැත්තං ඒ බල කඳවුරට ලංවීම සඳහා මිනිස්සුන්ව පොළඹවන යම්කිසි උපක්‍රමයක් කරගන්නවා. සමාජයේ මිනිස්සු සෞරධන ඒක සමරනවා. ඒ අධිකාරීත්වය සෞරධන ඒ මට්ටමට ආවයන් පස්සේ අර දේශපාලනයට තමුන්ව පේන්නේ නිකන් රජෙක් වගේ. ඊට පස්සේ සෞරධන එයා උත්සාහ කරනවා මම තමයි ඉන්නේ මේක කරන්න. මේක කිරීම සඳහා මේ රට ගොඩනැගීම සඳහා මම තමයි වෙන කෙනෙක් පේන්නේ නැහැ. ඒක නිසා අවුරුදු දෙකක් තියෙන එක අවුරුදු තුනක් කරගමු. අවුරුදු දෙකයි මට නීතියෙන් ඉන්න පුළුවන් ජනාධිපති වෙලා. මම ජනාධිපති කියන්නේ මම කිව්වේ. හරි? මම කරුණු තුනක්. මිනිස් එයා ඒ වගේ හිතනවා අධිකරණයෙන් කියන ඔයා කරපු දේ වැරදි. ඔයා නීතිය උල්ලංඝනය කරා. නමුත් එයා කියනවා නෑ ඒක ප්‍රශ්නයක් නෑ මේක කරන්න වුණා මට. ඒක මට බයක් නෑ කියන. සෞරධන එහෙම කියනවා. ඒ අපි කියනවා නීතිය දිනවා චෙක්ස් ඇන් බැලන්සස් නේ. අපි කිව්වා විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණය අතර චෙක්ස් ඇන් බැලන්ස. ඒ එක එක පද්ධති අනිත් අය අභිභවා නොයන පරිදි ගොඩනගලා තියෙන ක්‍රමවේද සෞරධන මතක තියාගන්න. ඒක අභිභවා යනවා සෞරධන. සමහර අවස්ථා තියෙනවා සෞරධන තමුන්ගේ අය දීම සඳහා මේක ඊට පස්සේ ඒගොල්ලන්ගේ අභිමතාර්ථය තමුන් කින්නේ ඕන දෙයක් කරන්න පුළුවන් තමුන් කැමති ඕන කෙනෙක් තමුන් කැමති ඕන තැනකට දාලා අන්න සෞරධනේ දූෂණය සැබවින්ම ක්‍රියාද කොච්චර මට්ටම කියනවා සෞරධනේ තමුන්ගේ තියෙන තමුන්ගේ අයට මම මේ ලංකාවේ නෙමෙයි තමුන්ගේ අයට මේ අවස්ථා ලබා දෙන්න සෞරධනේ කන්ස්ටිටියුෂන් එක පාව වෙනස් කරන අවස්ථා ඔන්න දූෂණය අතමිට රුපියල් 10,000ක් අමාර මුලවණ එක නෙවෙයි සෞරධනේ. ඉතාම සියුම් පුරවැසියා බලගැන්වූ පුරවැසියා මතක තියාගන්න දූෂණයේ සැබෑ ක්‍රියාත්මක වීම අඳුරා ගන්න ඕන. ඒක පටන් ගන්න ඇවිල්ලා අර මේ පාර හදලා සෞරධනේ නෝටිස් බෝඩ් එකක් දාන තැන මතක තියාගන්න. දූෂණය නම් ලංකාව වගේ රටකට සෞරධනේ මිනිස්සු කියන පොඩි දූෂණයක් තිබුණාම අපේ ඉතුරු වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කියලා නෑ සල් මම ඒක පිළිගන්නේ නෑ. දූෂණය කියලා කියන්නේ සැබෑම ආර්ථික දේශපාලනීය සමාජීය පිළිලයක්. එය පිටු දැකීම සඳහා සෑම බලගැන්වූ පුරවැසියෙක්ම ක්‍රියාත්මක වෙන්න ඕන. සෞරධනේ ඉතාම වැදගත් දෙයක් අවසාන පොයින්ට් එක විදිහට කියලා දෙන්නම්. සැබෑ බලගැන්වූ ප්‍රගතිශීලී පුරවැසිය සෞරධනේ තමුන්ගේ නිදහස භාවිතා කරන කෙනෙක්. ඒ පුද්ගලයා පද්ධතිය සමග මේ ක්‍රියාකාරීත්වය සමග පුරවැසි භාවය සමග බැඳී සිටින කෙනෙක්. සෞරධනේ නිදහස කියන්නේ මොකක්ද? මිනිස්සු කියන නිදහස කියන්නේ සාමාන්‍ය තමුන්ට කැමති දෙයක් අරගෙන කැමති ෆිල්ම් එකක් බලලා කැමති දෙයක් බලලා කැමති කෙනෙක් එක්ක කැමති විදිහට විනෝද වෙලා ජීවිතේ ගත කරගෙන යාමට ඇති හැකියාව නිදහස කියලා නෑ සෞර්ධිනේ. නිදහස ඊටාම ඌණ අර්ථයක්. සෞර්ධිනේ සැබෑ නිදහස කියලා කියන්නේ ප්‍රකාශනයට දීන අයිති. ඔබ පුද්ගලයෙක් විදිහට ඔබේ මතවාදය සමාජය තුළ ප්‍රතිස්ථාපනය කිරීමට තියෙන අයිතිය. සෞර්ධිනේ ඔබ කාලා බීලා හොඳට හොඳ මූවි එකක් බලලා සතුටෙන් හිනා වෙලා ඔය මේ පුංචි මේ සුරම් පැන් ටිකක් බීලා සෞරධිනේ යාළුවොත් එක්ක පොඩක් බෙරගාලා ඊට පස්සේ හවුස්ට ගිහිල්ලා නිදා ගන්නවා නම් සෞරධිනේ ඔබට නිදහසක් අවශ්‍ය නැහැ. කොමඩද ඒ නිදහස? මොකටද? වැඩක් නැහැනේ. ඒක ඒ දේ කරන්න නිදහසක්. ඒකට ඉතාලම අවමට්ටමේ නිදහස තිබුණා නම් ඇති. ලයිට් තිබුණා නම් කරන්ට් තිබුණා නම් අර බාබකියු එකක් දාගන්න ගෑස් ටිකක් තිබුණා නම් කැම ටිකක් බයිට් ටිකක් හදාගන්න කැම ටිකක් කියලා ඊට පස්සේ ඔය ගිහිල්ලා සුරා පැන් බීම සබා ගැනීම සඳහා මේ පුංචි ආර්ථික අවස්ථා ටිකක් තිබුණා නම් ඇතිනේ. එහෙ ඇති. ඒ අයට සෞරධින නිදහස අවශ්‍ය නැහැ. සැබෑම නිදහස හැබැයි සෞරධින ප්‍රකාශනයේ මත ගොඩනැගිලා තියෙන දෙයක්. සෞරධින සැබෑ බලගැන්වූ පුරවැසියන් සෞරධින සමාජයේ ප්‍රගතිශීලී අදහස් දරන්න ඕනේ. ඒ ප්‍රගතිශීලී අදහස් සමාජගත කරන්න ඕනේ. සෞරධිනේ ඔය මොකක් හරි Facebook එකේ මේක ඉතාම සරල. මේක මාමේ ඇවිල්ලා කොඩි උස්සගෙන දේවල් වලට බැනර් උස්සගෙන ගිහිල්ලා ඒකට විරෝධතාවය පෑම හොව මේ මේ ඇවිල්ලා මේ ප්‍රොටෙස්ට් ඕගනයිස් කරන එක නෙමෙයි. සෞරධිනේ අපි හැමෝම සමාජ දාල පාවිච්චි කරනවා. ඇයි ඔබගේ ඔබ යම්කිසි මතවාදයක් දරනවා නම් ඒ මතවාදේ සමාජයේ ගත කරන්න බැරි. ලදු මේ ළමාන්ගේ අධ්‍යාපනය පිළිබඳ තියෙන ගැටලුවක් ඔබ යම්කිසි දෙයක් අඳගෙන ඒකට පුංචි ප්‍රකාශනයක් හදලා දාන්න බැරියයි සෞර්ධනේ. නිකන් අර ජෝක් එකක් වීලුවක් කරන විකශය කරනවට වඩා
ඊට වඩා පුළුල්ලු තමුන්ගේ මතවාදය අපි ගැන ඔපිනියන් ලීඩර් කෙනෙක් කියලා. තමුන්ගේ සර්කල් එක ඇතුලේ, තමුන්ගේ කවය ඇතුලේ මේ ස්වාධීන අදහස් ධර්මින්, අලුත් අදහස් ධර්මින් පරණ මත පරණ යල්පැනගිය අදහස් සෞර්ධින දුර්ලීම සඳහා කාර්යභාරය තමයි සෞර්ධින නිදහස කියන්නේ. එහෙම නැත්නම් නිදහසක් අවශ්‍ය නැහැ. එහෙම නේද? සෞර්ධින පුංචි දෙයක්. ඔබේ අදහස Facebook එකේ හරි සමාජ මාධ්‍යවල හරි ලිපියක හරි ප්‍රවෘත්ති මේ පත්‍රයකට හරි වෙනත් ආකාරයකට හරි ඔබගේ ෆැමිලි මෙම්බර්ස්ලා අතර හරි ඔබේ නෑදෑයන් අතර හරි සෞර්ධිනී ඒ අදහස මතවාදයේ පතුරන්න සැබෑව අර්ථාන්විත අර්ථයක් විදිහට. ඒක තමයි සෞර්ධිනී නිදාසේ සැබෑ. අන්න ඒකට තමයි හැමෝම බය. ඒක තමයි මිනිස්සු දෙන්න දීම ගොඩාක් අඩු කරන්න හදන්නේ. මොකද නිකන් ඔය කැලා බීලා කොහෙන් හරි මේ කැමති මූවී එකක් බලලා කැමති විවාහකාරයේ බීමක් භාවිතා කරලා කැමති රස්සාවක් කරගෙන කැමති කෙනෙක්ව විවාහ කරගෙන සෞර්ධිනී ඉඳලා කාලා බීලා තනකට කැමති තනකට ගිහිල්ලා සතුරු වෙලා එන්න සෞර්ධිනී. ඒක ඇවිල්ලා නිකන් තාම මූලික මට්ටමේ සතුන්ට පවා තියෙන ඕන නිදහසක්. මිනිහට ඊට වඩා සැබෑ වූ නිදහසක් අවශ්‍යයි. ඒ නිදහස ගොඩ නැගෙන්නේ ප්‍රකාශනයේ මත. මතක තියාගන්න. සැබෑ ප්‍රගතිශීලී බලගැන්වූ පුරවැසියා තමුන්ගේ මතවාද ස්වාධීන මතවාද දරන්නේ කරුණු ඇතුව. කාටවත් මේ කවුරු හරි කියන එකක් අල්ලගෙන ඒක මතවාදී කරේ ගහගෙන කරපින්නාගෙන යන කෙනෙක් නෙමෙයි. ස්වාධීන මතවාදයක් දරන. ඒ ස්වාධීන ප්‍රගතිශීලී මතවාදයේ සමාජයේ පැනකරන්න උත්සාහ කරන කෙනෙක්. සායා ඉන්ෆ්ලුවන්ස් කෙනෙක්. ඒ දිශාවට, ඒ ප්‍රගතිශීලී දිශාවට පුද්ගලයන් බලගන්නන, එහෙම නැත්නම් ඒ පුද්ගලයා ඒ පැත්ත තල්ලු කරන කෙනෙක්. අන්න සැබෑම ප්‍රගතිශීලී පුරවැසියා. සෞර්ධිනේ අපි මානයන් හයක් එහෙනම් කතා කරා. මූලික පුරවැසිභාවයේ අවශ්‍යතා අර 1/3 කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක, අධ්‍යාපනයේ තියෙන වැදගත්කම සහ ඒට තියෙන කැපවීම, තමුන්ට වඩා ශ්‍රේෂ්ඨ වූ අරමුණක් තෝරා ගැනීම සහ ඒ සඳහා ඔබගේ කන්ට්‍රිබියුෂන් එක, ඔබගේ දායකත්වය සපුරා සිටීම, දූෂණයේ සියුම් අවස්ථා බවට තීරුම් ගැනීමට හැකීම, ඒ වගේම සෞර්ධිනේ අවසාන වශයෙන් තාම වැදගත් එක පුරවැසියෙක් විදිහට නිදහස් ප්‍රකාශනය සඳහා යෙදවීම මතක තියාගන්න. සැබෑ පුරවැසි භාවයේ තියෙන බලකුළුණු, ඒ සඳහා සෞර්ධිනේ අපි කැපවීම පුරවැසියන් විදිහට රටක අනාගතය සැබවින්ම පවතින්නේ පුරවැසියන් මතයි. හැමෝම නෙමෙයි, ඉතාම කුඩා වූ අර බලගැන්වූ පුරවැසියන් මත. අන්නේ එක්කෙනෙක් වීම සඳහා කැපවුණු සෞර්ධින මේ නාලිකාව සැබවින්ම කැප කරලා තියෙන ඒ සඳහා ඔය 1/3 0.05ක් බලගැන්වීම සඳහා සෞර්ධින මගේ ජීවිතේ මම කැප කරලා තියෙනවා ගුරුවරයෙක් විදිහට. ඉතින් එනයින් අද අපේ සාකච්ඡාව අපි අවසන් කරමු. බොහොම ස්තුතියි මේ සඳහා ඔබ රැගදිලා සිටියට.